අයිබෝන් කාලයකට පස්සේ තරණ පාඩමක් කාපහු පටන් ගන්න කියලා බැලුවේ. පහුගිය දවස්වල ප්‍රශ්න කීපයක් ඇහුණා. මාතෘකාව එයා බ්‍රෂ්. නමුත් පාඩම එයා බ්‍රෂ් මේකප් නෙමෙයි. එයා බ්‍රෂ් මේකප් ලංකාවේ මුගක් ගුරුවරුන්ගෙන් ලංකාවේ ගොඩක් අය ඉගෙනගෙන ඇති සෑහෙන කාලයක් තිස්සේ. අපි එයා බ්‍රෂ් මේකප් ක්ලාසස් නවත්තලා අවුරුදු දෙකෙන් දෙකකට වැඩි. ලංකාවේ එයා බ්‍රෂ් මේකප් ක්ලාසස් මුගක් කරා. එයා බ්‍රෂ් ගොඩක් දීලා තිනවා. නැවත එයා බ්‍රෂ් මේකප් ක්ලාසස් අපි කරන්නේ නැහැ. ඒ වුණාට ගොඩක් ළමයි අහනවා කතා කරලා එයා බ්‍රෂ් එකක් ගන්න කලින් දේවල් ගත්තට පස්සේ දේවල් එයා බ්‍රෂ් එකක් අරගෙන මේකප් කරනකොට විශ්තර. ඒවා ඒගොල්ලෝ එක එක ගුරුවරුන්ගෙන් හොඳ හොඳ විදිහට ඉගෙනගෙන තියෙනවා. නමුත් ඒගොල්ලෝ ගොඩක් ඉගෙනගෙන නැති දෙයක් අපි චූටි වෙලාවක් අරගෙන කතා කරනවා. මේ වීඩියෝ එක YouTube එකට දාන්නේ සල්ලි බලාපොරොත්තු වෙමත් ලයික්ස් බලාගෙන views බලාගෙන නෙමෙයි. අපි ගාව තියෙන දේක් අපිට දෙන්න ඕනේ නිසා. ඉතින් මේ වීඩියෝ එකට subscribe කරන්න ඕනේ නැහැ, bell එකට click කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ අපිට ආපහු comments දාන්න ඕනේ නැහැ. ඔයාගේ වීඩියෝ එකට අපි like කරා, අපේ වීඩියෝ එකටත් like කරන්න කියලා. මොකද අපි මේ වගේ videos වලින් views අරගෙන සල්ලි හම්බ කරන්නේ නැහැ. අපේ title එක airbrush science. ඒ කියන්නේ airbrush කියන්නේ විද්‍යාවක් විදියට ගන්නවා නෙමෙයි, airbrush ඇතුලේ විද්‍යාවක් තියෙනවා. මේ විද්‍යාව හරියට අඳුරගත්තොත් තමයි airbrush makeup එක ලස්සනට ඔයාලා කරලා ඉවර කරගන්නේ. එයාබ්‍රෂ් එකක් පාවිච්චි කරන්න සිද්ධ වෙන තත්ත්වයට බියුටිෂන් කෙනෙක් පත් වෙන්නේ ඇයි? හැම මූණකටම එයාබ්‍රෂ් කරන්න ඕනේද? එයාබ්‍රෂ් කියන එකටම කොටු වෙලා ඉන්නත් ඕනේද? එයාබ්‍රෂ් කියන එක නෙමෙයි අවශ්‍ය වෙන්නේ, ක්වොලිටි එක කියන එකයි අවශ්‍ය වෙන්නේ. එතකොට අපි හුඟ කාලයක් තිස්සේ එයාබ්‍රෂ් මේකප් පටන් ගන්න කලින් ක්වොලිටි කියන වචනේ ගැන දැනුමක් දීලා තමයි එයා බ්‍රෂ් මේකප් කියන වචනෙට ආවේ. අපි කතා කරමු පොඩි දෙයක්. මේ සියලු මේකප් ක්‍රම ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒක ඔයගොල්ලෝ දන්නවා ඇති. පළවෙනි ක්‍රමය තමයි SD කියන්නේ. අකුරු පේන්නේ නැතුව ඇති. ඒ වුණාට මම කියන එක විතරක් අහන්න. පළවෙනි ක්‍රමය තමයි SD. SD කියන්නේ Standard Definition. ස්ටෑන්ඩර්ඩ් ඩෙෆිනිෂන් කියන්නේ සාමාන්‍යයෙන් පියවි ඇහැට පේන තොරතුරු. සාමාන්‍යයෙන් පියවි ඇහැට පේන තොරතුරු. සාමාන්‍යයෙන් පියවි ඇහැට ගොඩක් දුර තියෙන දේවල් දුර තියෙන විදිහට පේනවා මිසක් විස්තරාත්මකව පේන්නේ නැහැ. ඒතර දුර තියෙන දේවල් විස්තරාත්මකව බලා ගන්න ඕන නම් අපි ටිකක් සවිස්තරාත්මක තොරතුරු බලනවා කියලා කියනවා. ඒක අපිට දැනගන්න පුළුවන් විස්තර වැඩි වුණාම. ඒකට අපි කියනවා HD කියලා. HD කියන්නේ ස්ටෑන්ඩර්ඩ් ඩෙෆිනිෂන් කියන එක නෙමෙයි, හයි ඩෙෆිනිෂන් කියන එක. ඒතර ස්ටෑන්ඩර්ඩ් ඩෙෆිනිෂන් හයි ඩෙෆිනිෂන් කියලා මේකප් වර්ග දෙකක් ලෝකෙ බිහි වෙන්න හේතුව වුණේ අපේ ඇහැ නෙමෙයි, කැමරා. කැමරා එකක ලෙන්ස් එක කාලයක් තිස්සේ දියුණු වෙලා ඇවිල්ලා අද අපි වීඩියෝ කරන, අද අපි පින්තූර ගහන්නේ DSLR කැමරා පාවිච්චි නොකර සමහරවල්ලා අතේ තියෙන මොබයිල් ෆෝන් එකකින්. අතේ තියෙන මොබයිල් ෆෝන් එකකින් වීඩියෝ එකක් කරනකොට පින්තූරයක් ගන්නකොට ඔයා ගත්ත පින්තූරේ චූටි පින්තූරයක්ද නැත්නම් පස්සේ කාලෙක විශාල කරලා බැලුවොත් හොඳට වටපිට තියෙන දේවල් බලා ගන්න පුළුවන් ක්වොලිටි පින්තූරයක්ද කියන එක ඩිපෙන්ඩ් වෙන්නේ ඔයා ගත්ත පින්තූරේට දීපු ක්වොලිටි එක අනුව. එතන ඔයාට කැමරා එකේ සෙටින් එකක් තියෙනවා. ඔයා ගන්න පින්තූරේ රෙසලූෂන් එක කියන්නේ ක්වොලිටි එක, පික්චර් ක්වොලිටි එක. ඔයා ගන්න පින්තූරේ පික්චර් ක්වොලිටි එක සිලෙක්ට් කිරීමේ හැකියාවක් ඔයාලගේ හැම කැමරාවකම තියෙනවා. එතන අපි රෙසලූෂන් එක මත තමයි මේකප් එකක් අවසන් කරන්නේ. අපි පියවි ඇහැට පේන මේකප් එක දිහා බලලා නෙමෙයි සන්තෝෂ වෙන්නේ, කැමරා එකෙන් ගත්ත පින්තූරේ ඇල්බම් එකට ගියාට පස්සේ දකින පින්තූරේ දිහා බලලා. ඒක නිසා ට්‍රාන්ස්ෆෝමේෂන් මේකප් සමහර වෙලාවට අපි දකිනවා ආත්පසින්ම වෙනස් බ්‍රයිඩල් මේකප්ස්. පල්ලියේදී පෝරුවේදී අපිට අඳුරගන්න අපහසු තරමටම හයි මේකප්ස්. ඒත් ඒ මේකප් එක කැමරා එකට තමයි ඔයා මැච් කරන්නේ. එතන high definition makeups low standard definition makeups කියන වර්ග දෙකෙන් කැමරාවට අවශ්‍ය විදිහට මේකප් එකක් කරනවා කියන එක තීරණය වෙන්නේ
හයි ඩෙෆිනිෂන් මේකප් තෝර ගත්තු මේ රෙසලූෂන් කියන එක මේ තියෙන්නේ උදාහරණ පින්තූරු දෙකක් ලොකු විස්තරයක් පේන එකක් නෑ ටීවී එකට ලයිට් එළිය වැටලා තියෙන නිසා නමුත් ඔයාලට තේරුම් ගන්න පුළුවන් දෙයක් මම පෙන්නන්න SD ෆොටෝ එකක විස්තර ප්‍රමාණය දැర్శණය වෙන අඩුයි HD කැමරා එකකින් ඒ පින්තූරෙම නැවත වතාවක් ගත්තොත් හිතාගන්න බැරි තොරතුරු ප්‍රමාණයක් එක්රස් වෙලා තියෙනවා කියලා අපිට පේනවා ඒ වගේම තමයි SD පින්තූරයක් ස්ටෑන්ඩඩ් ඩෙෆිනිෂන් කැමරා එකකින් පරණ කාලේ වගේ රීල් එහෙම දාන්න තිබිච්ච කැමරා එකකින් ගත්තොත් ඒ වගේ පින්තූරයක් ඔයාට ලොකු කරන්න බෑ අවශ්‍ය තරමට අවශ්‍ය ප්‍රමාණයට ලොකු කරන්න බෑ හේතුව තමයි මේ හැම පින්තූරයක්ම සීමා වෙනවා එක්තරා ප්‍රමාණයකට අපි TV එකක රූපයක් නිර්මාණය කරන්න පාවිච්චි කරන පුංචිම තිතකට මෙන්න මෙතන තියෙන චූටි තිතකට ඇහැට පේන්නේ නැති තිතකට එක්තරා නමක් පාවිච්චි කරනවා මේකට අපි කියනවා පික්සල් එකක් කියලා පුංචිම තිතකට පික්සල් එකක් කියනවා වගේම අපේ හැමේ තියෙන ස්කින් කලර් එක හදන්න පාවිච්චි කරන කුඩාම රෝම කූපයේ සිදුරකටත් වැඩිය කුඩා තිතකට අපි කියනවා පිග්මන්ට් එකක් කියලා. එතකොට තිතක් පික්සල් එකක් විදිහට TV ස්ක්‍රීන් එකකදී පාවිච්චි වෙනවා. තිතක් පිග්මන්ට් එකක් විදිහට සමේ අයිති කලර් එක නිරූපණය කරද්දී පාවිච්චි වෙනවා. අපි පිග්මන්ට් එකක් වගේ පිග්මන්ට් ගොඩක ස්කින් කලර් එක වෙනස් වෙලා නම් පිග්මන්ටේෂන් එකක් ඇවිල්ලා කියලා පාවිච්චි කරන්න ඔය හේතුව නිසා. පික්සල් එකක් ඒ වගේම පික්සල් රාශියක් මේ TV ස්ක්‍රීන් එකක අර මුල්ලේ ඉඳන් මේ මුල්ලට වෙනකම්ම තියෙනවා. නිමපු TV ස්ක්‍රීන් එකකට ලං වෙලා බැලුවොත් එහෙමත් නැත්නම් පත්තු වෙන TV ස්ක්‍රීන් එකකට කිට්ටු වෙලා බැලුවොත් චූටි චූටි තිත් රාශියක් ඔයාලට පෙනේ. එහෙනම් මෙතන තියෙනවා පික්සල් සමූහයක්. අපි දැන් ගන්න පින්තූරයකට ක්වලිටි එකක් දෙනවා. ඒක තීරණය වෙන්නේ මෙහෙමයි. ඔයා කියනවා වර්ග අංගලක කොටුවකට අයත් වෙන්න ඕනි තිත් 72ක් තියෙනවා කියලා. තේරුම් ගන්න වර්ග අංගලක කොටුවක් ඇතුලේ තිත් 72කින් පෙන්නන පින්තූරේ ක්වලිටි වගේද ඔයාට නිකමට හරි හිතුණොත් ඒ වර්ග අංගලම කොටුව ඇතුලේ තිත් 100ක් ගන්න ඒ වගේම ඔයාලා ඊට වැඩිය හැකියාවක් දෙන්න හිතුනොත් වර්ග අංගලම තමයි වර්ග අංගල වෙනස් වෙන්නේ නැහැ වර්ග අංගලේ කොටුව ඇතුලේ තිත් 400ක් ගොඩ ගන්න මේ වෙන්නේ මොකද්ද තිත් 72ක් පෙන්නනකොට එක තිතක සයිස් එක විශාලයි තිත් 100ක් පෙන්නනකොට සයිස් එක කුඩයි තිත්තාවසියක් පෙන්නනකොට සයිස් එක තවත් කුඩයි. එතකොට තිත් ප්‍රමාණය වැඩි වෙනවා වර්ග අඟලේ කොටුව වර්ග අඟලමයි. රයිට්. අන්තිමට ඔයාගේ කැමරා එකේ තියෙනවා වර්ග අඟලේ කොටුවකට තිත් 480ක්. වර්ග අඟලේ කොටුවකට තිත් 720ක්. වර්ග අඟලේ කොටුවකට තිත් 1080ක්. කොටු කරනවා ඔය තාක්ෂණයේ පාවිච්චි කරලා තිත් ගාන වැඩි වෙනකොට තිතක සයිස් එක ඇහැට පේන්නේ නැති තත්ත්වෙදම කුඩා වෙනවා ඇහැට පේන්නේ නැති සයිස් එකේ තිත් 1080කින් නිරූපණය කරන පින්තූරය දැන් ගණන් හදන්න මෙතන ඉඳන් මෙතනට එනකම් තිත් කොච්චර ප්‍රමාණයක් මේ TV ස්ක්‍රීන් එක ඇතුලේ ඇද්ද කෝටි බිලියන මිලියන ගණනක් සමහරලා තර ඔයා මේක තිත් 72කින් කෙරුවොත්ද ක්වලිටි තිත් 1080කින් කෙරුවොත්ද ක්වලිටි මේ තියෙන්නේ ස්ටෑන්ඩඩ් ඩෙෆිනිෂන් මේ තියෙන්නේ හයි ඩෙෆිනිෂන් 720 HD කියලා ඔයගොල්ලෝ TV ස්ක්‍රීන් වල ස්ටිකර්ස් දැකලා ඇති 1080 HD කියලා ඔයගොල්ලෝ TV ස්ක්‍රීන් වල ස්ටිකර්ස් දැකලා ඇති ඔය තියෙන්නේ රෙසලූෂන් ඔය තියෙන්නේ ක්වලිටි මේකට කියන්නේ dots per inch එහෙමත් නැත්නම් dots per square inch
dots per square inch, pixels per square inch. එක වර්ග අංගලකට ඇතුළත් වෙලා තියෙන පික්සල් ප්‍රමාණය පික්සල් ඩෙන්සිටි එක කියලත් අපි ඔකට කියනවා. පික්සල් ඩෙන්සිටි එක දන්නේ නැතුව මේකප් කරලා තේරුමක් නැහැ. ලෝ රෙසලූෂන් මේකප් එකක්, ලෝ රෙසලූෂන් ෆොටෝ එකක් කියන්නේ මෙන්න මේ වගේ ක්වලිටි එකක් නැති මේකප් එකක්, මේ වගේ ක්වලිටි එකක් නැති ෆොටෝ එකක්. ඔගොල්ලෝ ලෝ රෙසලූෂන් ෆොටෝ එකකට දැන් කාලේ මනමාලියක්වත් දැන් කාලේ මූණක්වත් සූදානම් කරන්නේ නැහැ. දැන් low resolution camera නේ. දැන් තියෙන්නේ සියලුම high definition cameras, high resolution cameras. එතකොට ඕගොල්ලෝ standard definition makeups, high definition makeups කියන දෙකෙන් කැමති makeup එකක ඉන්න. high definition camera එකක් වෙනුවෙන් makeup එකක් කරනවා නම් low definition makeup products පාවිච්චි කරන්න එපා. high definition camera එකක් වෙනුවෙන් මේකප් එකක් කරනවා නම් high definition foundation liquid sari makeup product sari පාවිච්චි කරන්න. මොකද හේතුව අපිට තේරුම් ගන්න පුළුවන් චුට්ට 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 අපි upgrade වෙනකොට pancakeවත් sticksවත් සමහර වෙලාවට උඟා powder ගතියටපත් වෙන්නේ නැහැ කියලා. මේ වගේ screen sizes වලට ඕගොල්ලෝ හදපු bright කෙනෙක්ව shoot කරලා pre-shoots දානකොට projector screen එකක පින්තූරයක් දැම්මොත් projector screen එකක් කියන්නේ අති විශාල size එකක්, පුළුල් තිරේ කියලා කියන්නේ අපි. එතකොට ඒ වගේ මහා විශාල screen එකක close up එකක් ගන්නකොට මනමාලිගේ මූණේ චූටි 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 අඩුපාඩු සේරම පේන්න ගන්නවා. pancake pan stick වලින් makeup කරපුවාම ඔගොල්ලෝ ඒ අඩුපාඩු මකන්න පුළුවන් තරම් blend කරනවා, පුළුවන් තරම් ළඟ 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 makeup mix කරනවා, foundation blend කරනවා. එතකොට ඔගොල්ලෝ කරන ආවරණය cover එක coating එක crack වුණොත්, දිය වුණොත්, බුරුල් වුණොත්, bright ගේ අතින් මොන හරි දෙයක් සිද්ධ වුණොත් ඒ වෙනස කැමරා එකට මෙහෙම කරනකොට අහුවෙනවා. high definition camera වලට චූටි වෙනසක් පවා විශාල කරලා අල්ල ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට මේ risk එක ගන්න එපා ඔයගොල්ලෝ. 480යි 720 කියන්නේ මෙන්න මේ size එක. මෙතන ඉඳන් මෙතනට තිත් 720 ඒව set එකක් තියෙනවා. මෙතන ඉඳන් මෙතනට තිත් 480 ඒව set එකක් තියෙනවා. ඊටත් වැඩිය රෙසලූෂන් එක වැඩි 720යි 480. දැන් වර්ගාංගල වර්ගාංගලමයි, වර්ග අඟලක් ඇතුළේ තියෙන තිත් ප්‍රමාණය තමයි වැඩි. එන්න එන්න වැඩි වෙගෙන යන්නේ. මේ තියෙන SD, මේ තියෙන HD, මේ 1080යි 1920 කියන රෙසලූෂන් එක. 1080යි 1920. ඒතර මේ විකර්ණයේ දිග අපි ගත්තොත් අපිට හිතා ගන්න පුළුවන් මේ ගණන් හැදින්න කොහොමද නවතින්නේ කියලා. දැන් තියෙන්නේ HD නෙමෙයි. දැන් අපි HD ගැන තාමත් කතා කරන්නේ. අපි අවුරුදු 3කට කලින් අතෑරියා HD ගැන කතා කිදilla. දැන් තියෙන්නේ 4K. 4K කියන්නේ HD වලටත් එහා ගිය ටෙක්නොලොජි එකක්. දැන් 4K ඉවරෙවිගෙන යන්නේ දැන් 8K අවිලා තියෙන්නේ. ඔයාලට නවතින්න පුළුවන් තාමත් ඕන නම් 1080p pixel කියන high definition වල අපි ඒක අවලංගු කරලා ඉන්ටල් දාලා තියෙන්නේ. ඒකයි අපි ආබ්‍රෂුත් අතෑරියේ. ඊට එහාගේ ටෙක්නොලොජිස් තියෙනවා ලංකාවට තව අවුරුදු 20කින්වත් එන්නේ නැහැ. නමුත් අපි 4K වලටත් එයාබ්‍රෂ් මේකප්ස් කරනවා සූක්ෂම විදිහට. මේක මේ විදිහට යනකොට අපි තේරුම් ගන්න ඕනේ අපි පාවිච්චි කරන මේකප් ප්‍රොඩක්ට්ස් කොයි විදිහකටද මේ සූක්ෂම මේකප් එකට සූදානම් වෙන්නේ කියලා. දැන් අපි ගාව තියෙන ස්ටෑන්ඩඩ් ඩෙෆිනිෂන් මේකප් ප්‍රොඩක්ට්ස් නම් මෙන්න දෙනවා. ස්ටෑන්ඩඩ් ඩෙෆිනිෂන් මේකප් ප්‍රොඩක්ට් එකක thickness එක. thickness එක කියන්නේ ඝනත්වය. ඝනත්වය කියන්නේ ඝනකම. මූණේ ඇප්ලයි කරුවොත් කේකි බේස් එකක් එනවා කියලා අපි කියන්නේ. ඕනෑමට වැඩිය ලේයර් එකක් දෙකක් විතර වගේ දානකොට ගල් වෙලා තට්ටුවක් දැම්මොත් ටොක් ටොක් ගාන size එකටම එනවා. මේ තියෙන්නේ ස්ටෑන්ඩඩ් ඩෙෆිනිෂන් මේකප්ස්. ඒ කියන්නේ SD pancakes sticks වගේ දේවල් ඇප්ලයි කරන, ආලේප කරන දේවල්, ඩිපොසිට් කරන දේවල්. බල මේකප් එක ඩිපොසිට් කරනවා රෝම කූප ඇතුළට තද වෙන්න ඩිපොසිට් කරනවා. එතකොට ඔයාගේ මූණ
මේ වගේ ළඟ 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 ගොඩාක් තැන් තැන් වල තැන්පත් කරලා තැන්පත් කරලා ස්ටෑන්ඩඩ් ඩෙෆිනිෂන් මේකප් එක ඔයාලා රෙඩි කරන්නේ ෆොටෝ එකට. දැන් මෙච්චර ලොකුයි මේ මේකප් ලික්විඩ් එකක මේ ෆවුන්ඩේෂන් ක්‍රීම් එකක සමහර වෙලාවට කැටයක්. කැටයක් කියන්නේ පවුඩර් කරලා ඔයගොල්ලෝ ගන්න පෑන්කේක් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්ටික් එක වෙන්න පුළුවන් ක්‍රීම් එක වගේ හරි පවුඩර් එක විදිහට හරි වතුර දාලා මික්ස් කරලා හරි අපි ගන්න එක කැටභාවයෙන් වැඩි. කැටභාවයෙන් වැඩි කියන්නේ ඝනත්වය ඉහළයි. තදයි. තික්නස් එක වැඩි. නමුත් මේ ස්ටෑන්ඩඩ් ඩෙෆිනිෂන් තික්නස් එකෙන් බොහොම අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ එකට අටපාරක් තුනී කරන්න ඕනේ. එකට අටපාරක් තුනී කරනවට අපි කියනවා මයික්‍රොමයිස් කරනවා කියලා. මේ අංශු බවට පත් කරනවා. බොහොම චූටි පවුඩර් බවට පත් කරනවා. මේ තියෙන්නේ එකට අටපාරක් තුනී කරලා. එතකොට පෑන්කේක් එකක ස්ටික් එකක කැට ස්වභාවය එකට අටපාරක් තුනී කරලා පවුඩර් ස්වභාවයට හරවලා දෙනවා හයි ඩෙෆිනිෂන් ලික්විඩ් කියලා. එතන අපි අවුරුදු ගානක් ගිහිල්ලා තාමත් කැට ස්වභාවයෙන් වැඩි ස්ටෑන්ඩඩ් ඩෙෆිනිෂන් ස්ටික් ඇන්ඩ් පෑන්කේක්ස් පාවිච්චි කරනවා ලංකාවේ. අපිට හයි ඩෙෆිනිෂන් ෆවුන්ඩේෂන් ක්‍රීම් තියෙනවා, පැලට්ස් තියෙනවා, ඕනනම් එයා බ්‍රෂ් ලික්විඩ්ස් තියෙනවා. අපිට එයා බ්‍රෂ් එකක්ම ඕනේ නැහැ ෆවුන්ඩේෂන් මේකප් එකක් කරන්න. අපිට පෙන්සිල් පින්සලකින් පුළුවන් ෆවුන්ඩේෂන් මේකප් එකක් කරන්න, බ්‍රෂ් එකකින් පුළුවන්, ස්පොන්ජ් එකකින් පුළුවන්. මොකද HD කලර් පැලට්ස් තියෙනවා. HD පැලට්ස් උත් මදි නම් අපිට HD ලික්විඩ්ස් තියෙනවා. HD ලික්විඩ්ස් පාවිච්චි කරනවා නම් තමයි ඔයාට එයා බ්‍රෂ් එකක් වුමනා වෙන්නේ. එතකොට මේ ස්ටෑන්ඩඩ් ඩෙෆිනිෂන් අපි කිව්වොත් ක්වොලිටි එක මදි කියලා, හයි ඩෙෆිනිෂන් තමයි අධි විශාල ක්වොලිටි එකකින් පින්තූරයක් හදන්න සූදානම් වෙන්නේ. ඔයා හයි ඩෙෆිනිෂන් ෆවුන්ඩේෂන් ලික්විඩ්ස් පාවිච්චි කරලා මේකප් එකක් කරුවොත් ඒ මේකප් එක ඔයාගේ බේස් එක මතු පිට රෝම කූප හිර කරන්නේ නැතුව, රෝම කූප අහුරන්නේ නැතුව මූණට හුස්ම ගන්න පහසු වෙන විදිහට තැන්පත් වෙනවා. එතකොට ඔයාගේ හයි ඩෙෆිනිෂන් මේකප් එකේ මයික්‍රොමයිස් කරලා තියෙන තරම වැඩි නිසා ළඟ 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 හොඳට ෆවුන්ඩේෂන් ලික්විඩ් එක මීදුමක් වගේ ගිහිල්ලා මිස්ට් එකක් වගේ තැන්පත් වෙනවා. වට ස්මූත් බ්ලෙන්ඩින් බ්‍රෂ් එකක් තියෙන්න ඕනේ. වගේ ස්මූත් බ්ලෙන්ඩින් බ්‍රෂ් එකෙන් තමයි ඔයා ඊවන්ලි කලර් එක ස්ප්‍රෙඩ් කරන්නේ. මුළු මූණෙම ගැළපෙන ආකාරයට හැම තැනටම කලර් එක ස්ප්‍රෙඩ් කරන්නේ නැහැ. ගැළපෙන ආකාරයට කලර් එක ස්ප්‍රෙඩ් කරන්නේ සුදුසු විදිහට ස්මූත් කරලා හදාගත්ත බ්ලෙන්ඩින් බ්‍රෂ් එකකින්. ඒතර එයා බ්‍රෂ් මේකප් එකක් කරන එක්කෙනෙක්ට හැමතිස්සෙම දකුණු අතේ එයා බ්‍රෂ් එක තියෙනවා නම් වම් අතේ බ්ලෙන්ඩින් බ්‍රෂ් එක තියෙන්න ඕනේ කියලා අපි කියනවා. මේ දෙක එකට යන්න ඕනේ. එයා බ්‍රෂ් එකෙන් ස්ප්‍රේ කරන්න ඕනේ. ඔයා එයා බ්‍රෂ් එකෙන් ස්ප්‍රේ කරලා චුට්ටක් ඉඳලා සෙට් වෙනවද කියලා බලන්න ඕනේ. සෙට් වෙලා තික්නස් එක හැදෙන්න කලින් ගල් වෙන්න කලින් බ්ලෙන්ඩින් පාට් එක යන්න ඕනේ. අපි එහෙමයි රෙකමන්ඩ් කරන්නේ එයා බ්‍රෂ් මේකප්. එහෙම නැතුව දුර ඉඳගෙන ස්ප්‍රේ කරලා කතා කර කර ඉඳලා වැඩ කර කර ඉඳලා ආපහු ළඟට ගිහිල්ලා බලනකොට සෙට් වෙලා ඉවරයි වෙන්න පුළුවන්. ඒවා පාවිච්චි කරන ලික්විඩ් එක මතයි ඒක ඩිපෙන්ඩ් වෙන්නේ. එතන ස්ටෑන්ඩඩ් ඩෙෆිනිෂන් වලින් අපි අතාරින් ඉන්නේ පාටි මේකප් සාමාන්‍ය නෝමල් මේකප් වලට ඇරස් පාවිච්චි කරන්න ඕන නැත්තම් ස්ටෑන්ඩඩ් ඩෙෆිනිෂන් මේකප් කරාට කමක් නැහැ. නමුත් ඔයාලට අති විශේෂයෙන්ම හයි ඩෙෆිනිෂන් මේකප්ස් ඕනේ වෙන වෙලාවට ඔයා ඇරස් වලට මාරු වෙන්න ඕනේ. ඒකයි ඇත්තටම ඇරස් වලට මාරු වෙනවා කියන එකේ එකම අරමුණ. එහෙම නැතුව ට්‍රෙන්ඩ් එකටවත් මොකක් හරි මංගාවක් තියෙනවා කියන එකටවත් ෂෝ එකටවත් නෙමෙයි. එතන අපි එයා බ්‍රෂ් මේකප් වලට මාරු වෙද්දී අපි කල්පනා කරන්න ඕනේ හැමතිස්සෙම අපි ගන්න එයා බ්‍රෂ් එක නෙමෙයි. අපි තෝරගන්න බ්‍රෑන්ඩ් එක. ඔයා තෝරගන්න බ්‍රෑන්ඩ් එක මොකද්ද එයා බ්‍රෂ් මේකප් පාවිච්චි කරන්න ගන්න. එයා බ්‍රෂ් මේකප්ස් වලට හදලා තියෙන වර්ල්ඩ් ෆේමස් බ්‍රෑන්ඩ්ස් තියෙනවා. ওই බ්‍රෑන්ඩ්ස් හැදෙන්නේ මූලිකවම ಜಾති තුනක්. එමත් නැත්නම් බේස් එකට ගන්නවා බේස් වර්ග දෙකක්. මේ බේස් වර්ග දෙකෙන් පළවෙනි බේස් එක වෙන්නේ බොහෝ දුරට සිලිකන් බේස්. සිලිකන් බේස් එකක් පාවිච්චි කරුවොත්
මේ සිලිකන් බේස් කියලා කියන්නේ එක්කෝ ඔයිලි එහෙමත් නැත්නම් ඇල්කොහොල්. චුට්ටක් විතර වගේ තෙල් ගතියට බරයි. තෙල් ගතියට බරයි කියන්නේ වේලෙනවා කියන එක සමහර වෙලාවට ඩිපෙන්ඩ් වෙනවා ඒ අවස්ථාවේ තියෙන උෂ්ණත්වය මත. තවත් බේස් එකක් ඇක්වා බේස්. ඇක්වා බේස් එක කියන්නේ වතුර මත බේස් කරගෙන නිෂ්පාදනය කරපු ෆවුන්ඩේෂන් ලික්විඩ්ස් තියෙනවා. ඒතර මේ ලික්විඩ් එක තෙල් ගතියක් දෙන්නේ නැහැ. වතුර ගතියක් දෙන්නේ. මේ වතුර ගතියක් දෙන ලික්විඩ් එක සමහර වෙලාවට මොන තත්ත්වයක හිටියත් ඇබ්සෝබ් වෙනවා ටංකාර. එහෙම බ්‍රෑන්ඩ්ස් තියෙනවා. ඒ වගේම තවත් බ්‍රෑන්ඩ්ස් තැන් තැන් වල තියෙනවා ග්‍රීසි බේස්. සමහර රටවල් වල මේකප් එක දිලිසෙන්න ඕනේ. සමහර පැතිවල මේකප් එක මැට් වෙන්න ඕනේ. ඒතර මේක බියුටිෂන් කෙනෙක් කෙනා මේකප් ආටිස්ට් කෙනෙක් කෙනාගේ ඔළුවේ තියෙන දෙයට වැඩිය සමහර වෙලාවට එක ජනතාවකගේම ඉල්ලීම. අපි ගත්තොත් සමහර ඉන්දියාවේ වගේ රටවල් පැතිවල ඒගොල්ලන්ගේ මේකප් එක ග්ලෝ වෙන්න ඕනේ. ඒගොල්ලෝ කැමති මේකප් එක දිලිසෙනවට. සමහර පැතිවල මේකප් එක චුට්ටක් මැට් වෙන්න ඕනේ. ලංකාවේ නම් කැමති නෑ දිලිසෙනවට සමහරු. ලංකාවේ කැමති ලයිට් ලෝ මේකප්ස් වලට. සමහරු කැමති හෙවි මේකප්ස් වලට. එතකොට මේ කියන ඒවා උඩ ඉස්සෙල්ලාම ටාගට් කරන්න ඕනේ ඔයාගේ යා බ්‍රෂ් එක නෙමෙයි. ඔයා පාවිච්චි කරන්න යන බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා. එතන අපි ගත්තොත් ලංකාවේ තියෙන සමහර බ්‍රෑන්ඩ්ස් ඒවයින් කාලාන්තරයක් තිස්සේ ලංකාවේ මිනිසුන්ට උදව්පදව් කරගන්න ට්‍රේනර්ස්ලා ඕනේ තරම් ඉන්න. කවුරු වුණත් මේ බ්‍රෑන්ඩ් එක ඇතුලේ තියෙන සීක්‍රට්ස් ගැන දන්න ගුරුවරු සෑහෙන්න ඉන්න ක්‍රේලොන් වගේ බ්‍රෑන්ඩ් එකක් ගත්තොත් අපිට කතා කරන්න පුළුවන් මේ බ්‍රෑන්ඩ් එක ඇතුලේ තව තව උදව් තියෙනවා එක එක ප්‍රශ්න විසඳගන්න. ඒතර ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ්ස් වල තියෙන්නේ එයා බ්‍රෂ් මේකප් ෆවුන්ඩේෂන් ලික්විඩ් එක සිලිකන් බේස් වලින් හදලා වැඩි හරියක් මාකට් එකේ සල්ලි දීලා ගන්න තියෙන ක්‍රයලොන් කියන බ්‍රෑන්ඩ් එකේ නම් සිලිකන් බේස් එකෙන් හදපු ෆවුන්ඩේෂන් ලික්විඩ්ස්. අපේ අය ට්‍රේනර්ස් ලපවා වැරද්දක් කරනවා. සිලිකන් බේස් එකෙන් හදපු ෆවුන්ඩේෂන් ලික්විඩ් එක ස්ප්‍රේ කරලා අවසානයේ සීල් කරනවා. මේ සීල් කරන සමහරව පාවිච්චි කරනවා අපි එපා කියන දේවල්. ඒක අපි නෙමෙයි විද්‍යානුකූලව තේරුම් ගත්තොත් ඕනේ කෙනෙක්ට තේරෙනවා. අපි චුට්ටක් ඒ ගැන කතා කරමු. සිලිකන් බේස් එකෙන් හදපු ෆවුන්ඩේෂන් ලික්විඩ් එකකින් ෆවුන්ඩේෂන් එක ස්ප්‍රේ කරලා ඉවර වුණාට පස්සේ චුට්ට වෙලාවක් යාව තියන්න ඕනේ. එයා ඉන්නේ AC එකක් ඇතුළේ නම්. මේවා සීක්‍රට්ස්. මේවා අපි අවුරුදු 3-4කට කලින් කතා කළ ඉවර කරමු දේවල්. මේ නැවත කියන්නේ ඔයගොල්ලන්ගේ දැනුවත් වීම පිණිස. හැයි හේතුව සිලිකන් බේස් එකේ තියෙන සිලිකන් වාෂ්ප වෙන්න පටන් ගන්නෙ AC එකේදී හැමීට හැමීට. එතකොට හැමීට හැමීට AC එකේදී සිලිකන් වාෂ්ප වෙනකොට තමයි බ්‍රයිට් ගේ දීපු මේකප් එකේ ග්ලෝ එක එන්න පටන් ගන්න. ඔයා එයාබ්‍රෂ් ලික්විඩ් එකෙන් බිංදු 10ක් පාවිච්චි කරලා කරන මේකප් එකේ ග්ලෝ එක කොච්චරද කියලා බලා ගන්න නම් විනාඩි 20ක්වත් AC එකේ හරි AC එකට එහායින් හරි එයාව ඉන්දොල තියන්න ඕනේ. පළවෙනි ලේයර් එක ස්ප්‍රේ කරලා දෙවනි ලේයර් එක පටන් ගන්න. අර විනාඩි 20න් පස්සේ ඇද්ද කියලා බලලා බිංදු 5න්ද බිංදු 10න්ද කියන එක තීරණය කරන්න ඔයා. ඒ වගේම තමයි සිලිකන් බේස් මේකප් එක. ලංකාවේ චැලෙන්ජ් කරන්න පුළුවන් මේකප් එක කාස්ට් එක අවුවේ හිට්ටෝගෙන දාඩිය පෙරන කෙනෙක්ට ප්‍රයිමර් වගේ දෙයක් යූස් කරලා හීට් එක බොඩි හීට් එක කන්ට්‍රෝල් කරලා සිලිකන් බේස් මේකප් එක කරන්න පුළුවන් ඕනේ තැනක තියලා. හේතුව තමයි සිලිකන් බේස් අවුවේදී හරි ඉක්මනට වාෂ්ප වෙනවා. AC එකක් ඇතුලේ හරි හැමීට වාෂ්ප වෙන්නේ. එතකොට එයා බ්‍රෂ් ලික්විඩ් ගොඩාක් දුරට මේ බ්‍රෑන්ඩ් එකට අයිති වෙනවා නම් අපි කිව්වොත් සිලිකන් බේස් එකට අයිති වෙනවා නම් එයා විසින් මේකප් එක සෙට් කරගන්නවා. self setting කියලා අපි කියන්නේ. self setting කියන්නේ එයා තමයි feel කරගන්නේ මේකප් එක. එයා තමයි seal කරගන්නේ. එතකොට ඔයා මේකප් එක සෙට් වුණාට පස්සේ නැවත සෙට් කරන්න කියලා හිතාගෙන නැවත seal කරන්න කියලා හිතාගෙන සිලිකන් බේස් මේකප් එකක් උඩ ඇල්කොහොල් බේස් ෆික්සින් ස්ප්‍රේ වගේ දේවල් සීල් කරන්න පාවිච්චි කරන ස්ප්‍රේ වගේ දේවල් ගහන්නේ නැහැ. හේතුව සිලිකන් ඇල්කොහොල් ලික්රස් වෙනවා කියන්නේ එකතු වෙනවා කියන්නේ එතන රියැක්ෂන් එකක් සිද්ධ වෙනවා. ඒ රියැක්ෂන් එක තමයි රත් වෙනවා මූණ. ඇල්කොහොල් සිලිකන් මිශ්‍ර වෙන්න හොඳ නැහැ. එතකොට මේවා නොදන්න අය සමහර වෙලාවට සිලිකන් බේස් මේකප් එක කරලා ඊට උඩින් ෆික්සින් ස්ප්‍රේ එකක් ගන්නවා.
ෆික්සින් ස්ප්‍රේක බෝදුර රාදලවන් ඇල්කොහොල් වලින් රියක්ෂන් එක තමයි මූණ රතු වෙන එක රත් වෙන එක දාඩිය දාන්න පටන් ගන්න එක. වෝටර් ස්ප්‍රේ වලින්වත් එයා බ්‍රෂ් මේකප් එකක් ෆික්ස් කරන්න උවමනා නැහැ. ඔයා කරන්නේ ක්‍රේලෝන් වගේ බ්‍රෑන්ඩ් එකකින් නම්. හේතුව එයා එන්නේ සිලිකන් බේස්. එයා හදලා තියෙන්නේ self setting වලට. self setting කියන්නේ එයා විසින්මයි එයා සීල් කරගන්නේ. එයා තමයි මං වේල පහ කියපු pigments ඇතුළට ගිහිල්ලා අවශ්‍ය තැන pixel density එක හදන්නේ. එයා තමයි ළඟ ළඟ කලර් එක හදන්නේ වාගේ skin එකකින්. ඔයාට කරන්න කිසිම දෙයක් නැහැ. set වෙන්න කලින් equal වෙන්න blend කරන්න විතරයි ඔයාට තියෙන්නේ අවශ්‍ය කරන ප්‍රමාණයට. එච්චරයි ඔයාට කරන්න තියෙන්නේ. ඊට වැඩි වෙන කිසි දෙයක් කරන්න නැහැ. එතකොට ඔයාට airbrush makeup එකක් කරන්න කලින් ඇත්තටම දැනගන්න ඕනේ ඔයා තෝරගන්න brand එක මොකක්ද කියලා. අපි සමහර makeup liquids පිටරටවල් වලින් ගෙන්න ගන්නවා. ඒ makeup liquids හදලා එවන aqua base වලින්. aqua base කියන්නේ water base. water base කියන්නේ මේ spray කරා මේ absorb වුණා. ඔයාට බලන් ඉන්න දෙයක් නැහැ. එයා ඒ මොහොතේදීම ඔයාට එයාගේ glow එක පෙන්නලා ඉවරයි. silicon base ගහලා බලාගෙන ඉන්න ඕනේ චුට්ට වෙලාවක් glow එක එනකම්. මේ දේවල් අපි කොච්චර කිව්වත් අපේ අය අහන්නේ අපේ කතා කරලා අහනවා. සර් මෙහෙම වුණා අපිට කේක් පෑන් කේක් එක කුඩු කරලා වතුර දාලා දිය කළා ඒක යා බ්‍රෂ් එකට දාලා ස්ප්‍රේ කරන්න කිව්වා කියලා. පෑන් කේක් ප්‍රයිති වෙන ස්ටෑන්ඩඩ් ඩෙෆිනිෂන් වලටයි පෑන් කේක් වතුර දාලා කුඩු කරලා යා බ්‍රෂ් එකකින් ස්ප්‍රේ කරන්න නම් 60,000 ගණන් දීලා වටිනා යා බ්‍රෂ් ඔගොල්ලෝ ගන්න එපා. ඔගොල්ලෝ රුපියල් 250කට විතර වගේ වෝටර් ස්ප්‍රේ කෑන් එකක් අරගෙන පෑන් කේක් එකක් හොඳට කුඩු කරලා ඒකට දාලා වතුර දාලා දිය කරගෙන මේකප් එක වෙලාවට වෝටර් ස්ප්‍රේ කෑන් එක ස්ප්‍රේ කරන්න. මේ දේවල් බොරු දේවල් කියලා දීලා තියෙනවා සමහර පැතිවල. ඒ වගේ දේවල් ෆලෝ කරන්න එපා. ඇත්ත තෝරගන්න, ඇත්ත හොයාගන්න. 20,000 ගණන් වලට 30,000 ගණන් වලට ආබ්‍රෂ් තියෙනවා අපි එපා කියන්නේ නැහැ ගන්න. ඒ ආබ්‍රෂ් වලට පුංචි ප්‍රශ්නයක් ආවොත් එන්නේ සමහර ආබ්‍රෂ් නිෂ්පාදනය කරලා තියෙන්නේ මේ ෆවුන්ඩේෂන් ලික්විඩ් ස්ප්‍රේ කරන්න නෙමෙයි. බොඩි පේන්ටින්, බස් පේන්ටින්, ත්‍රී වීල් පේන්ටින්, කේක් ඩෙකරේටින් කරන්න පාවිච්චි කරන තීන්ත ස්ප්‍රේ කරන්න. ෆවුන්ඩේෂන් ලික්විඩ් එකක තික්නස් එකට වැඩිය ඔය පේන්ටින් කරන්න තියෙන ලික්විඩ්ස් වල ඉන්ක් වල තික්නස් එක අඩුයි. ෆවුන්ඩේෂන් ලික්විඩ් එකක තික්නස් එක වැඩි නම් තින් කරගන්න ඒ බ්‍රෑන්ඩ් එකෙන්ම තිනර එකක් සමහර වෙලාවට එවනවා. එයා බ්‍රෂ් එකේ ලික්විඩ් එක තින් කරගන්න එවන තිනර එක විදියට. බොඩි පේන්ටින්, බස් පේන්ටින්, ත්‍රී වීල් පේන්ටින් වගේ දේවල් වල පාවිච්චි කරන, කේක් ඩෙකරේටින් වගේ දේවල් වල පාවිච්චි කරන තීන්ත අර තරම් තික් නෑ. බොහොම තින් සමහර වෙලාවට. ඒ තින් එක තවදුරටත් තිනර කරන්න පාවිච්චි කරන්නේ සාමාන්‍ය තිනර, ටර්පන්ටයින් වගේ. ඒතර මේ දේවල් අපි ෆේස් පේන්ටින් කරනවා නම් කමක් නැහැ ගන්නට. නමුත් අපි කරන්නේ මේකප්ස් නිසා අපේ මේකප් එකට තියෙන්න ඕනේ මයික්‍රොමයිස් කරපු ප්‍රොඩක්ට් එකක් ස්පීඩ් ස්ප්‍රේ කිරීමේ හැකියාව. එහෙම ස්ප්‍රේ කිරීමේ හැකියාවක් තියෙන මිලිමීටර් 0.5 විතර වගේ නීඩල් පොයින්ට් එකක් තියෙන නොසල් මාරු කිරීම අවශ්‍යතාවයක් නැති එයා බ්‍රෂ් සල්ලි දීලා ගන්න මේ බේසික් එයා බ්‍රෂ් එක මේකප් වලට විතරක් කියන එයා බ්‍රෂ් එක සමහර වෙලාවට වැඩ ගොඩාක් කරගන්න පුළුවන් එයා බ්‍රෂ් එකට වැඩිය උඟක් ගන්න. හේතුව මේවා මේකප්ස් වලට එන එයා බ්‍රෂ්. මේවා සෙල්ලම් බඩු වල විතරක් දෙන එයා බ්‍රෂ් නෙමෙයි. ඒතර මේ එයා බ්‍රෂ් එකක් ගත්තට පස්සේ ඔයාට සිද්ධ වෙනවා මේ එයා බ්‍රෂ් එක මේන්ටේන් කරගන්න, ක්ලීන් කරගන්න, හැමතිස්සෙම එයා බ්‍රෂ් එක ඔයිල් කරගන්න. ඔයිල් කියන්නේ පොල් තෙල් වගේ දේවල් දාලා තෙල් දාලා කරන ඔයිල්මන්ට් එකක් නෙමෙයි. එයා බ්‍රෂ් ලික්විඩ්ස් ස්මූත්ලි බ්‍රෂ් එක හරහා එහා මෙහා යන්න, වැකියුම් එක පාස් වෙලා යන්න කරගන්න පුංචි ඔයිල්මන්ට් එක. ඇතුළු මලකඩ කන් නැති වෙන්න, නීඩල්ස් මලකඩ කන් නැති වෙන්න ඔයා කරගන්න දෙයක්. ඒතර මේ සර්විස් එක ඔයා විසින්ම කරගන්න ඕනේ. රුපියල් 20,000ට 30,000ට තියෙන එයා බ්‍රෂ් අරගෙන නේල් පේන්ට් කරන්න පුළුවන්. චිත්‍රාදින නියපොතු වල නේල් ආර්ට්ස් වගේ දේවල්, බොඩි පේන්ටින් කරන්න පුළුවන්, ටෙම්පල් වි ටැටූස් වගේ දේවල් කරන්න පුළුවන්. පිට රටවල් වල නම් තව දේවල් කරනවා යා බ්‍රෂ් එකෙන්, ටෑන් ට්‍රීට්මන්ට් සිටම් කරනවා. අපේ රටවල් වල ඒවා නැහැ. ඒතර අපි සාමාන්‍යයෙන් මේ කියන දේවල් කරන්න ගියාම ඔය එකක්වත් කරන්නේ නැතුව අපි යා බ්‍රෂ් එකෙන් මේකප්ස් කරන්න තමයි පටන් ගන්නේ. අපි ෆවුන්ඩේෂන් ලික්විඩ් එක බ්‍රෑන්ඩඩ් ලික්විඩ් එකක් තෝරගෙන යා බ්‍රෂ් එක ජරාම ජරා යා බ්‍රෂ් එකක් තෝරගෙන ওই දෙක ගැලපෙන්නේ නැතුව ගියාම යා බ්‍රෂ් එකෙන් ස්ප්‍රේ වෙන්නේ නැහැ
එකට අටපාරක් තුනී කරපු විදිහටම ෆවුන්ඩේෂන් ලික්විඩ් එක. පියල් 20000 එයා බ්‍රෂ් එකකින් එකට අටපාරක් තුනී කරපු ෆවුන්ඩේෂන් ලික්විඩ් එක ස්ප්‍රේ වෙන්නේ නැතුව පැන පැන යන්න පටන් ගන්නවා චස් චස් ගාලා. ලොකු ලොකු බිඳු විසි වෙන්න පටන් ගන්නවා. එයා බ්‍රෂ් එකේ නොසල්ස්, එයා බ්‍රෂ් එකේ නීඩල්ස් වල තික්නස් වෙනස්. ඒ පොයින්ට්ස් වැරදුනහම ෆවුන්ඩේෂන් ලික්විඩ් එක ස්ප්‍රේ කරලා වැඩක් නැහැ. ඊට වඩා හොඳයි ෆවුන්ඩේෂන් ලික්විඩ් එක බ්‍රෂ් එකකින් මූණේ ගන්නවා. ඒ වගේ දේවල් කරන්න බොරු වල වැඩක් නැති එයා බ්‍රෂ් සල්ලි දීලා අරගන්න එපා. එයා බ්‍රෂ් එකක් සල්ලි දීලා ගන්නකොට එයා බ්‍රෂ් එකට එකම එක ප්‍රොඩක්ට් එකක් ඒ බ්‍රෑන්ඩ් එකෙන් විතරද පාවිච්චි කරන්න පුළුවන් කියලා බලන්න. ඒ බ්‍රෑන්ඩ් එකෙන් විතරක් නෙමෙයි තව තව බ්‍රෑන්ඩ්ස් පාවිච්චි කරන්න පුළුවන් නම් එයා බ්‍රෂ් එක ටිකක් හොඳයි කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඔය නේල් පේන්ට් කරන්න එන එයා බ්‍රෂ්, බස් පේන්ට් කරන්න, කේක් ඩෙකරේට් කරන්න එන එයා බ්‍රෂ්, ඒ වගේ දේවල් වලට ඔය ඕන එකක් දාන්න පුළුවන්. මේකප් වලට ඇරෙන්න අනික් සියලු දේවල් වලට ඒවා සුදුසුයි. ඉතින් දැන් අපි මීට වැඩිය කතා කරලා තේරුමක් නැහැ. නමුත් අපි කියන්න ඕනේ කරන ගොඩක් දේවල් කිව්වා. එයා බ්‍රෂ් මේකප් වලට එන්ඩ් ප්ලෑන් කරන්න ඕනේ නම් ප්ලෑන් කරන්න ඕනේ රෙසලූෂන් එක උඩ ඉඳගෙන. රෙසලූෂන් එක වැඩි නම් ඒක හයි ඩෙෆිනිෂන් වෙනවා. ඔයා SD වලට පාවිච්චි කරන මොනම ප්‍රොඩක්ට් එකක්වත් එයා බ්‍රෂ් මේකප් එක්ක කලවම් කරන්න බෑ කියන එක මතක තියාගන්න. එයා බ්‍රෂ් නම් එයා බ්‍රෂ් විතරයි කියලා මතක තියාගන්න. එයා බ්‍රෂ් එකට දාන්න පුළුවන් හයි ඩෙෆිනිෂන් ප්‍රොඩක්ට්ස් විතරයි. මේ ස්ටෑන්ඩඩ් ඩෙෆිනිෂන් ප්‍රොඩක්ට්ස් පෑන්කේක් කුඩු කරලා වතුර දියගලා මේකප් බ්ලෙන්ඩ් දාලා දියගලා ඒ හදා ගන්නවා කියන ඒවා නම් කවදාවත් එයා බ්‍රෂ් එකට දාන්න එපා. දාලා වැඩකුත් නැහැ. ඒ කරන එක හොඳට ස්ප්‍රේ වුණා කියලා සන්තෝෂ වෙන්න එපා. ඒක හයි ඩෙෆිනිෂන් මේකප් එකක් වෙන්නේ නැහැ ජීවිතේට. ඒක උපතදීම ස්ටෑන්ඩඩ් ඩෙෆිනිෂන් මේකප් එකක්. ඒක එයා බ්‍රෂ් එක කියන ටූල් එකෙන් ස්ප්‍රේ කරා කියලා හයි ඩෙෆිනිෂන් වෙන්නේ නැහැ කියන එක විතරක් මතක තියාගන්න. ඒතර වැදගත් විදිහට ක්වලිටි විදිහට ජෙනුයින් විදිහට ඕගොල්ලෝ පාවිච්චි කරනවා නම් එයා බ්‍රෂ් ටෙක්නොලොජි එක, එයා බ්‍රෂ් එකක් ගන්න, ඒකත් එක්ක ලික්විඩ් සුත් ගන්න ෆවුන්ඩේෂන්, ඒක වටිනවා. ඒක හැමෝටම සමහර වෙලාවට සුදුසු නැති වෙයි. ඒ ස්කින්ස් තියෙයි එයා බ්‍රෂ් වලට ගැලපෙන, එයා බ්‍රෂ් වලට නොගැලපෙන ස්කින් සුත් මාකට් එකේ ඔයාලා ගාවට ට්‍රීට්මෙන්ට් ෆේස් මේකප්ස් කරගන්න එන අයට එයි. නමුත් ඔයා තේරුම් ගන්න ඕනේ ස්කින් එක දිහා බලලා මේ ස්කින් වලට මම මොන වගේ දෙයක්ද කරන්නේ, මේ ස්කින් එකට මම එයා බ්‍රෂ් කරනවද නැද්ද. මේ නිසා ඔයාලා තෝරගන්න එයා බ්‍රෂ් නැතුව HD තව කලර් පැලට්ස් තියෙනවා. ඔයා හැමෝත් ඒ වගේ ඒවට මාරු වෙන්න. හයි ඩෙෆිනිෂන් කියන්නේ කැමරා එකක් වෙනුවෙන් හදලා එවලා තියෙන මේකප්ස් මිසක් ෂෝ එක වෙනුවෙන් හදලා තියෙන ඒවා නෙමෙයි. ඉතින් thank you, ගොඩක් ස්තුතියි අපේ වීඩියෝ එක බලන්න වෙලාවක් තිබුණොත්. ප්ලෑන් කරන්න ඊළඟට කරන දේවල් එයා බ්‍රෂ් ෆවුන්ඩේෂන් ලික්විඩ්ස් මාරු කරගෙන ඩිවයිසස් කැඩිලා බිඳිලා අමාරු වෙටලා ඉන්නවා නම් පුළුවන් විදිහට ඒවා අලුත් වැඩියා කරගන්න. හේතුව ඩිසెంబර් කියන්නේ සීසන් එක අලුත් වෙන්න අප්ග්‍රේඩ් වෙන්න. ලංකාවේ දක්ෂ එයා බ්‍රෂ් මේකප්ස් කරන ගුරුවරු ඉන්නවා. ඒගොල්ලොත් එක්ක එකතු වෙන්න, ඒගොල්ලෝ හොඳට උගන්වනවා, ඒගොල්ලන්ගෙන් ඉගෙන ගන්න. තාක්ෂණය කියන එක බේසික් එක ඉගෙන ගන්න. සමහර වෙලාවට මේකප් ටෙක්නික්ස් කියන දේවල් වලට නෙට් එකෙන් උත් ඉගෙන ගන්න පුළුවන්. මේ කියපු දේවල් වටී කියලා හිතනවා. ආය වෙලාවක් තිබුණොත් මොන හරි වැදගත් දෙයක් අරගෙන එන්නම්. ලයික්ස් නැති වුණාට කමක් නැහැ, views නැති වුණාට කමක් නැහැ. අපි මේ videos දාන්නේ සල්ලි හම්බ කරගන්න නෙමෙයි. Thank you.